ම්පූලති කිරි පෝටින්න් සෑහමල්ටිටිමි සකෙ මුලසිට පෝෂණක ශක්තිමත්රයි. අලුත්තවුරුදු චාරිත්‍ර අද පෙරවරුවේ අවසන්වීමත් සමඟ කොළිපහා තදස්සන්න ප්‍රදේශවල ජොනතාව පිටපලාත් වෙතය සංචාරයකිරීම සඳහා දක්ෂණ අධිවීගේ මාර්ගය භාවිත කර තිබුණා හෝරාවක පමණ කාලයක් ඇතුරත රතවාහන රසක්, අධිවේගේ මාර්ගයට පිවිසීම හේතුවින් එහි දැඩි රතවාන තදබදයක් හටගත්තා. මේ අතර ගැලනිකම සහ දොඩන් ගොඩ පිවිසුම්න් අතර කොටසේ මාතර දෙසට ගමන්ගන්නා මන්තීරවේ ස්ථාන තුනකදදි, අනතුරු තුනක් සිතුව ඇති අතර එලෙස අනතුරට ලක් වැති වාහන සංඛාව දොළහක්. ත බස්ය දාලා තින දකුණට දකුණ තදානකොට ඉස්තර වාන්ික ප්‍රේකරලා තියෙනවා බේකරම තමයි අපි අපිස්සේ අපාව කියනකොට ්‍රේකර බේකර ව තම පිටි පස්ස මගේ වානයකු පටිසජේ කාරයකයි ම දතුුණු ජීපය එකයි. ඒ වා දම ඔම ලෝවන එක මේ හේතුවෙන් ඒ අසල දැඩිරවතවාහන තදබදයක් පැවිතිිය. ඇ මේ සම්බන්ධය විමර්ශ්ණය කිරීමේදී අනාවර්ණය වන ප්‍රධාන කරුණුකිපයක් තිබෙනවා. එක් කරුණක් වන්නේ අදදින සාපේක්ෂව වැඩි වාහන ප්‍රමාණයක් අධිවේගේ මාර්ගල්ල ගමන් කරනවා. ඒ වගේ මේ ඒ ගමන් කරන අවස්ථාවේදී වාහන අතර නියම දුර පරතරය තබා නොගැනමින් ගමන් කරන ස්වරූපය නිසා එක් වාහනයක් අනතුරට ලක් වූ හොත් පිටිපස්සෙන් ගමන් කරන අනිකුත් වාහනඒයාආකාරයට මනතුට ලක්වීමේ ප්‍රවණතාවයක් දක්න ලැබිෙනවා. මේ නිසා ඔබ ඉදිරිියෙන් යන වාහනයක් ඔබේ වාහනයක් අතර නිිශ්චිත ලෙස අනතුරක් වලක්වා ගතහැකි දුරප්‍රමාණයක් තබා ගැනීමට කටුතු කළ යතුයි. කෙසි වෙතත් සිදුවූ අනතුරු වලින් කිසිදු පුද්ගලෙකුට බරපතල තුවාල සිදුවී නහ. මේ අතර මෙවර අලුත් අවුරුදු උත්සව සමී ගතූ දින හතර තුළ දක්ෂිණ අධවගේ මාර්ගේ ආතායම රුපියල් මිලින එකසේ තිස්පහකට අධික බව දක්ෂිණ අධිවේගේ මාර්ගගේ මෙහිුම් සහන් අඩත්තුවංක්ශය සඳහන් කළා.. ආයුෂ සපිරේ සුපර් අලුත් අවුරුප දක්වේවා ලීව ආයුෂ.